තෙරුවන් සරණයි සුබ උදෑසනක් ඔබට පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මලුවට ලබා දුන් වටිනා සදහම් සාකච්ඡාවයි ඔබ ශ්‍රවණය කරන්නේ යම් හිත වේදනාවක් දුක් වේදනාවක් කෙනෙක් තුල තිබෙනවා නම් ඒ ප්‍රශ්නය නිසා ඒ වේදනාව නිසා ඒ පුද්ගලයා නොනවත්වා විඳවනවා නම් ඒ මොහොතේ ඒ විඳවන මොහොතේ එම පුද්ගලයා සිතන්නට දක්ෂ විය යුත්තේ කුමක්ද ස්වාමීන් වහන්ස දැන් ඔබතුමිය ප්‍රශ්නයක් ඇටියට මට යොමු කළේ කෙනෙක් යම් දුක් වේදනාවක් විඳිනවනම් ඒ දුක් වේදනාව මම සංසාරයේ කළා වූ අකුසල් සංස්කාරයක ඵලයක් ඇටියට දැකලා ඒ දැකලා ඒ දුක් වේදනාව උපේක්ෂාව බවට පත් කරගන්නවා ධර්මයේ උපේක්ෂාව බවට දැන් මොකක්කෝ ඔබට මහා සිත් ඇවුලක් ඇති වෙනවා තේරෙනවද දරුවා නිසා සමාජයෙන් නිසා හෝ රැකී රක්ෂා ආයතනෙන් හෝ බරපතල සිත් ඇවුලක් ඇති වෙනවා ඔබේ සිත් ඇවුල ඇති වෙන උන වෙලාවේ ඔබ ධර්මානුකූලව හිතනවා ඒතොර මේ ධර්මානුකූලව හිතනවා කියන්නේ ඔබ තුල ඉන්ද්‍රිය සංවරයේ වෙලාවේ තියෙන්න ඕනේ ඒතොර ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න නම් අනිවාර්යෙන් මොකද තියෙන්න ඕනේ පංචශීලයේ ආරක්ෂාව තියෙන්න ඕනේ තේන්නේ මේ ආරක්ෂාව තිබ්බොත් තමයි තමන් තුල ඉන්ද්‍රිය සංවරය ඒතොර ඉන්ද්‍රිය සංවරය තුලින් තමා තුල ඇති වුණා වූ සිත් වේදනාව තමන් ධර්මානුකූලව දකිනවා මේ සිත් වේදනාව ඇති උනේ සංසාරේ මං කාට හරි සිත් වේදනාවක් දීලා තියෙනවා. එහෙම දැකලා මේක තමා විසින් කරගත්තා වූ අකුසලයක ප්‍රතිඵලයක් කියන කාරණය දැකලා එයා නිරතුරුවම නොනා ඒ සිත් වේදනාවට ඒ දුක් වේදනාවට යා නැවත ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. ඒක ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න. එම මානසික වේදනාවෙන් ඉවත්වීම සඳහා පිළියමක් ලෙස ඊට පිළිතුරක් ලෙස අපේ ස්වාමීන් වහන්ස එම අවස්ථාවෙන් ඉවත්ව යාම නැත්නම් මෙම අවස්ථාව මගහැරීම ඒකත් සුදුසු ක්‍රියාවක් නේද ස්වාමීන් වහන්ස මෙහෙම ඉවත් වෙලා ගියා කියලා ප්‍රශ්න විසඳන්න බෑනේ ඉවත් වෙලා ගියා කියලා ප්‍රශ්න විසඳන්න මොකද තමන්ගේ වගකීමක් තියෙනවනේ දරුවා උදෙසා සාම්පුෘෂයා උදෙසා තමන්ගෙන් විය යුතු වගකීමක් තියෙනවා යුතුකමක් තියෙනවා එතෙන්දී දරුවා නිසා සාම්පුෘෂයා නිසා දුකක් සකස් වෙනවා කියලා ඒ දෙන්නා මගහැරලා ඒ දෙන්නා අතහැරලා එහෙම යන්න බෑ එහෙම ගියා කියලා තමන්ගේ අකුසලෙ මිදෙන්නේ නැහැ. එයා ඒ අකුසලයට බයේ දැරලා යන මොහොතක් පාසා තමන්ගේ සාම්පුරුෂයාට තමන්ගේ දරුවාට මවකගෙන් සාමිදියණියකින් වෙන්න තියෙන වගකීම් පැහැරහැරීමේ නැවත අකුසලයක් ජීවිතේට එකතු කරගන්න. නැවත අකුසලයක් ජීවිතේට එකතු කරගන්න. එතකොට ඒ සාම්පුරුෂයාගෙන් දරුවාගෙන් බැහැරට යාම නිසා ඒ අකුසලේ තව තව ශක්තිමත් වීම නිසා නෝනා එයා බරපතල තව තව අනුතුරු කරා ඉදිරියට යන්නත් පුළුවන්. මොකද දැන් මෙතන සමන්ගේ ස්වාමියාගෙන් තමන්ගේ දරුවගෙන් බැහැරන ගිහිලා තියෙන්නේ. මීට වඩා බරපතල අකුසල් තමන් පස්සේ ඉන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් එද්දී අපි නිරේතුරුවම කල්පනා කරන්න ඕනේ නෝනා මේ ප්‍රශ්නය කියන්නේ සංසාරයේ මං කාට හරි දුන්නා වූ ප්‍රශ්නයක් කියන කාරණය කියලා නෝනා. ඉතින් ඒක දකින්න නම් අනිවාර්යෙන්ම අපේ සීලේ පරිපූර්ණභාවය අපි තුල තියෙන්න ඕනේ. සීලේ පරිපූර්ණභාවය කියද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ සීලයට අදාළ බුදුරජාණන් වහන්සේ අංග තුනක් දේශනා කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ කියලා. මේ අංග තුනේ තියෙනා වූ පරිපූර්ණභාවය තමා තුල තියෙන්න ඕනේ. ඒ තුල ඇතිවෙනා වූ ඉන්ද්‍රිය සංවරය විසින් සම්මා සතිය තමයි නෝනා නිරතුරුවම එවැනි ප්‍රශ්නයක් ධර්මානුකූලව අපිට විසඳලා දෙන්නේ. ධර්මානුකූලව අපි විසඳ ගන්න අදක්ෂ නම් ඒ කියන්නේ ඊට අදාළ ඉන්ද්‍රිය සංවරය අපි තුල දුර්වල නම් සීලේ දුර්වලභාවයන් අපි තුල තියෙනවා නම් අපි මේ ප්‍රශ්නය නොනා තවත් ප්‍රශ්න 100ක් ඇති වෙන දිශාවට තමයි අපි අරගෙන යන්නේ. ඒ නිසා ප්‍රශ්න වලින් ගහන සමාජයක ප්‍රශ්න වලින් පිරුණ ලෝකයක නොනා ඒ ප්‍රශ්න ධර්මානුකූලව निराකරණය කර ගැනීම උදෙසා අපිට ලොකු සහයක් ලබා දෙන දෙයක් තමයි මේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මෙන්න මේ ආජීව අට්ඨමක සීලය අපිට ලැබලා තියෙනවා. ඒ නිසා නිරතුරුවම අපි සීලේ ආරක්ෂාව තුල ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සීලේ ආරක්ෂාව තුල ජීවත් වුණායි කියන කාරණයෙන් විතරක් නොනා අපි සැබෑ බෞද්ධයෙක් නම් වෙන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මං සිල්පද බහ බිඳින්නේ නැහැ. මං වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. ඒ නිසා මං දැන් නිවැරදි බෞද්ධයෙක් බවට පත් වුණා කියලා. එයා සීලයට විතරයි වටිනාකම දෙන්නේ. වෙන දෙයකට වටිනාකමක් දෙන්නේ නැහැ. මෙතන නවතින්න කියන ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. කවුරු හරි කියනවා නම් මගේ ජීවිතේ මං මේ රකින්නේ ආරක්ෂා කරන්නේ සිල්පද පහ විතරයි මං සිල්පද පහ රැකීමෙන් මං සුන්දර බෞද්ධෙක් වෙනවා කියලා ඒක නෝනා ධර්මයට අදාළ දෙයක් නන් නෙමෙයි මොකද
සිල්පද පහ ආරක්ෂා කරනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. නමුත් නොහනා ඉන් එහාට යා යුතු ගමන තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් වරක් එක ස්වාමින් වහන්සේ කෙනෙක් රෝගීව ඉන්න වෙලාවේ හොඳටම ගිලන්ව ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා අහනවා භික්ෂුව ඔබට මේ පහසුවෙන් යැපෙන්න පුළුවන්ද කියලා. ඔබට මේ පහසුවෙන් ඔබේ කටයුතු කරගන්න පුළුවන්ද? ඔබට යම් කුකුස් තියනවාද කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේ කියන අනේ භාග්‍යවතුන් වහන්සේ මට හරියටම මේ හිතේ චංචල ස්වභාවයක් තියනවා කියලා. හිතේ කුකුස් ඇති වෙනවා කියලා. හිතේ විචිකිච්ඡාව ඇති වෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මහණේ ඔබ සීලෙන් දුර්වලද කියලා. ඔබ සීලෙන් දුර්වලද කියලා. ඒ වෙලාවේ මේම ස්වාමින් වහන්සේ දේශනා කරනවා නෑ භාග්‍යවතුන් වහන්සේ මම සීලෙන් දුර්වල නැහැ. මම සීලෙන් දුර්වල නැහැ. මගේ ප්‍රාතිමෝක්ෂ සීලය මන් දිවිහිමියේ ශක්තිමත්ව ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා මගේ සීලය පිළිබඳ මට කිසිම කුකුසක් නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමින් වහන්සේගෙන් එහෙමනම් මහණ ඔබට සීලය පිළිබඳ කුකුස් නැත්තම් ඔබට මොකක් කෙරේද විචිකිච්ඡාවක් තියෙන මොකක් කෙරේද කුකුසක් තියෙන කියලා. ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ දැන් මේ ස්වාමින් වහන්සේ මරණාසන්න වගේ ඉන්න ස්වාමින් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ සීලේ ශක්තිමත් භාවයේ උදෙසා විතරක් නෙමෙයි. ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කාමයන්ගේ නිරෝධය උදෙසා. රාගේ විරාගයේ උදෙසා. තේන්නාද? රාගය විරාගයක් බවට පත් කිරීම උදෙසායි ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට සාදුකාර දෙනවා. එහෙමයි මහණ මම සීලය උදෙසා විතරක් නෙමේ උතුම් ධර්මයේ ඔබලාට දේශනා කළා තියෙන්නේ මේ කාමයන්ගේ නිරෝධය උදෙසා මේ රාගේ විරාගයේ උදෙසායි මං ඔබලාට ධර්මයේ දේශනා කළා තියෙන්නේ බුදු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට පංච සීලේ ආරක්ෂාව තුල පමණක් නවතින්න කියලා කොතනකවත් දේශනා කළා නැහැ. පංච සීලේ ආරක්ෂාව තුල ඔබලා නවතිනවා නම් අනිවාර්යයෙන්ම ඊට මුල් වෙන්නා වූ හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? සම්මාදිට්ඨියේ දුර්වලභාවය. සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසාමයි ඒ හේතුවෙන්ම සකස් වෙන සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසාමයි යමෙක් කියන්නේ මම පංචශීලයේ තුල ජීවත් වෙනවා ඉන් එහා දෙයක් මට අදාළ නැහැ කියලා. ඒ නිසා යම් පින්වතෙක් පංචශීලයට විතරක් තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙනවා නම් එයත් යහපත් දෙයක්. නමෝදාකත් බුදුරජාණන් වහන්සේ අනුමත කළා වූ ධර්ම මාර්ගය නෙමෙයි. මොකද පංචශීලයේ ආරක්ෂා කරන කෙනා නිරතුරුවම පංචශීලයේ ආරක්ෂාව තුළ සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධිය කරා අනිවාර්යයෙන්ම යන්න ඕනේ. එතකොට පංචශීලය තමන් ආරක්ෂා කරනවා කියනවා නම් ඒ තමා තුළ සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධි සකස් වෙන්නේ නැත්නම් ඕනා ඒ පංචශීලය කවදාක්වත් සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා නිරතුරුවම තමන් ආරක්ෂා කරන්නා වූ පංචශීලය සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගෙන් පෝෂණය කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය කියන තැනින් විතරක් අපිට නතර වෙන්න කියලා කවදාකවත් කියලා නැහැ. පංචශීලය කියන තැනින් නතර වෙන්න කියලා කවදාකවත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒ නිසා ඔබේ පංචශීලය ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය කරගන්න. ඒ පෝෂණය කරගත්තොත් පමණයි ඔබ ආරක්ෂා කරන්නා වූ පංචශීලය හෝ ආචීව අට්ඨමක සීලය සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධිය ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පංච නීවරණ තුනී වූ හිතක් කරා ඔබ අරගෙන යන්න. සමින්හංස පුද්ගලයෙකුට සිහිය සතිය පිහිටුවා ගැනීමට සුදුසුම ක්‍රමවේදය කුමක්ද? මෙහෙම ඉන්නවන කෙනෙකුට සතිය පිහිටුවා ගැනීමට සුදුසුම ක්‍රමවේදය හැටියට බුදුරජාණන් වහන්සේ ওই සූත්‍රගත ධර්මයේ හුඟක් මතු කරලා පෙන්නලා තින්නේ මේ ආස්වාස ප්‍රාස්වාස. සතර සටිපට්ඨාන සූත්‍රයේත් එතකොට ආනාපාන සති සූත්‍රයේත් මුලින්ම ආස්වාස ප්‍රාස්වාසෙන් අපි මුල් කරගන්නේ. එහෙනම් ඒ නිසා කෙනෙක්ගේ සතිය සිහිය ශක්තිමත් කර ගැනීම උදෙසා යම් අරමුණක් කෙරෙහි හිත එකඟ කර ගැනීම උදෙසා තැම්පත් කර ගැනීම උදෙසා සුදුසුම කමඨහන තමයි ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හිත පිහිටීම. ඉතින් ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හිත පිහිටලා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න කියලා. ඒ තැම්පත් වූ හිතෙන්, අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යයි කියලා අපිට දකින්න කියන්නේ කුමකද? කාරණා පහකයි අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. දැන් අපි හිත තැම්පත් කරගන්න ක්‍රමවේදයක් හොයන කෙනා
හිත තැම්පත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේගේ කායන් සතර සරිපට්ඨාන සූත්‍රයට අදාළව එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රයට අදාළව ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි හිත පිහිටනවා. ආස්වාසයේ ඇතිවීම දකිනවා, ආස්වාසයේ නැතිවීම දකිනවා, ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම දකිමින් ඒ ආස්වාසය කෙරෙහි හිත සංසිඳව ගන්නවා. ඒ සංසිඳුණු හිතෙන් එනද විතර්ක තුනී වුණා වූ හිතෙන් පංච නීවරණ තුනී වුණා වූ හිතෙන් එයා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය සංඥාව දකින්න කියලා. තේරෙනවද? ඒ අනිත්‍ය සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාරණා පහක අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද මේ කාරණා පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නයි කියලා තියෙනවා. වෙන කාරණා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයට අදාළව අපිට එතනදි කියන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම දැන් ආස්වාස ප්‍රාස්වාසයේ සංහිඳීම තුළ ඒ ඇති කරගත්තා වූ පංච නීවරණයන් තුනී වූ හිතෙන් නිරේතුරුවම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. මේ රූපේ අනිත්‍යභාවය නිරේතුරුවම දකින්න තමාගේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. වර්තමාන රූපස්කන්ධේත් අතීත රූපස්කන්ධේත් අනාගත රූපස්කන්ධේත් අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ පංච උපාදානස්කන්ධ ලෝකය සාරා සංක කල්ප ලක්ෂ 30ක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව අනිත්‍ය සංඥාවෙන් නොදැක්ක නිසාම අපි සංසාරේ විඳලා තියෙන දුක මෙපමණයි කියලා කියන්න බැහැ කියලා. තේන්නත් මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් අපි කවදාක්වත් අනිත්‍ය සංඥාවෙන් දැක්කේ නෑ, නිත්‍ය සංඥාවෙන්මයි දැක්කේ. එතකොට මේ අනිත්‍ය සංඥාවෙන් දකින්න නැතුව නිත්‍ය සංඥාවෙන් දැකීම උදෙසා හේතුනේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ නොවැඩීම. තේන්නා සම්මා සමාධිමත් හිතක් අපි ඇති කරගත්තේ නැහැ. සම්මා සතිය අපි ඇති කරගත්තේ නැහැ. ඊට අදාළ සීලේ පරිපූර්ණභාවයන් ඇති කරගත්තේ නැහැ. මේ සියල්ලෙම වටිනාකම කියලා දෙන සම්මා සංකප්පයන් සම්මා දිට්ඨීන් අපි ඇති කරගත්තේ නැහැ. මේ සම්මා දිට්ඨිය අපිට ඇති කරලා දෙන කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම අපි ඇති කරගත්තේ නැහැ. ඒ නිසාම නෝනා මේ ආවා වූ දීර්ඝ භව ගමන මෙපමණයි කියලා කියන්න බැහැ කියලා, අපි වින්දා වූ දුක මෙපමණයි කියලා කියන්න බැහැ කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහ පොළවේ තියෙන පස් වෙරළු ගෙඩියක් ප්‍රමාණයට ගුලි කරන්න කියලා. එතකොට ගුලි කොච්චරක් නම් ඇති වේද නෝන? මේ එක ගුලිය ගුලිය පස් ගුලිය ගුලිය වෙන් කර කර දකින්න කියනවා. මං ගෙවාගෙන පැමිණියා වූ එක කල්පයක්, මේ මම ගෙවාගෙන පැමිණියා වූ දෙවනි කල්පේ, මේ මම ගෙවාගෙන පැමිණියා වූ තුන්වෙනි කල්පේ කියලා මේ සෑම වෙරළු ගෙඩියක් ප්‍රමාණයට පස් ගුලිය ගුලිය අයින් කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස් ගුලි ප්‍රමාණය ඉවර වෙනවා, ඒ තමන් ගෙවාගෙන පැමිණියා වූ කල්ප ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියලා. මේ මහ පොළවේ පස් උපමා කළ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් ඒසා කල්ප මෙපමණයි කියලා කියන්න බැරි දීර්ඝ පටිච්ච සමුප්පන්න පංච උපාදානස්කන්ධ දුකක් අපි මේ සංසාරේ විඳලා ඇයි ඒ විඳේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි නොදැක්ක නිසා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැක්ක නිසා. ඒ නිසාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ඔබට ලැබිලා තියෙනවා. මේ ලෝක ධාතුවේ දුර්ලභම කාරණා තුනක් ඔබට ලැබිලා තියෙනවා මේ මොහොතේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් ධර්ම රත්නේ පහළවීම, උතුම් සංඝ රත්නේ පහළවීම, මේ තුන් සරණ ප්‍රයෝජනෙට නොගෙන ඔබ මේ ජීවිතයේ අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කර නොගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ආයිමත් තවත් කල්ප විනාශයකට මේ මුළු පෘථුවියම අලුදූලි බවට පත් වෙනවා කියලා. සංඝරත්නය නොමැතිව බුද්ධ රත්නය හා ධම්ම රත්නය පමණක් සරණ යා හැකි මාර්ගයක් දහම තුල තිබෙනවද කියන කාරණය තමයි විමසලා තියෙන්නේ අපේ ස්වාමින්වහන්ස. මෙහෙමයි දරුව, එහෙම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් තුනම බොරුයි කියලා කිව්වා. තුනම හොරුයි කියලා කිව්වා. තේන්න මේ එකම සරණක්වත් අපි පිළිගන්නේ නැහැ කියලා ඒක තමයි ලෝකේ කියන්නේ නෝනා. ලෝකයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැත්තම් සද්ධර්ම ශ්‍රවණේ නැත්තම් නුවණින් මෙනෙහි කිරීම නැත්තම් නෝනා ලෝකය
ලෝකය කරාමයි ඔබව අරන් යන්නේ. ලෝකය ලෝකය කරා අරන් යනවා කියන්නේ දුක කරා අරන් යනවා. ඒ නිසා කවුරුන්ව කියනවා නම් සංඝරත්නය අදාළ නැහැ කියලා ඒකත් ලෝකයේ තියෙන මාර්ගය. ඒ මාර්ගයට තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නේද? විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් සිත පිහිටුවාගෙන මහා සංඝරත්නය දකින්නට යන ගමන පිළිබඳව මෙහෙමයි තින් මහා සංඝරත්නය පෙරුවන් කෙරෙහි සද්ධාවෙන් මහා සංඝරත්නය දකින්න යන ගමන අර අජානීය අස්වැයින් දහසක් ලබන්න යන ගමනට වඩා සද්ධාන්ත කුලයේ ඇතුන් දහසක් ලබන්න යන ගමනට වඩා රාජ්‍ය කන්‍යාවයන් දහසක් ලබන්න යන ගමනට වඩා වටිනවා කියනවා වගේම නෝනා කවුරු හරි මහා සංඝරත්නය ඊටාම සාහසික ආකාරයෙන් විවේචනාත්මක ආකාරයෙන් බැහැල කළොත් එයාට නෝනා චතුස්කන්‍ය චතුස්ද්වාරයේ කියන මහා නිරයන්ගෙන් පටන් අරගෙන නිරයන් 128ක් පහු කරගෙන යන්න පුළුවන්. නිරයන් 128ක් පහු කරගෙන යන්න තියෙනවා ඈ කලබල වෙන්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. ඔබ කලබල වෙනවා නම් ඔබත් තාම තෙරුවන් සරණ පිහිටලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබත් තාම තෙරුවන් සරණ පිහිටලා නැහැ. තේන්නාද? හොඳයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ලෝකය නෝනා නිරේතුරුවම මේ ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වලභාවය නිසා ඊට හේතු වෙන කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසාම නොනා මේ පංච නීවරණ තියුරු හිත්වලින් අකුසල්මයි සත්වයා කරගන්නේ. තේන්නා? මේ හේතු බලව සුන්දර ධර්මයක් නොනා. කවුරු හරි කියනවා නම් බුද්ධ රත්නේ ධර්ම රත්නේටයි විතරයි කියලා මං ගරු කරන්නේ සුන්දර ධර්මයක්. මොකද්ද මේ ධර්මය? කල්යාණ මිත්‍රාශ්‍රයක් නැහැ. ඒතකොට සද්ධර්ම ශ්‍රවණයක් කරලා නැහැ. නුවණින් සද්ධර්ම ශ්‍රවණයට අදාළව නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. සම්මා දිට්ඨිය අර්ථයක් දන්නේ නැහැ. ඒ නිසාම නෝනා සම්මා සමාධිමත් හිතක් නැහැ. ඒතකොට සම්මා සමාධිමත් හිතක් නැතුව කවදාකනම් අපි අනිත්‍ය කියන දේ දකින්නේද? ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලැබුණා වූ සුන්දර මනුස්ස ජීවිතය අසත්පුරුෂ ආශ්‍රයෙන් විනාශ කරගන්න එපායි කියලා. අසත් ධර්මයන්ගෙන් විනාශ කරගන්න එපායි කියලා. අනුවණින් මෙනෙහි කිරීමෙන් විනාශ කරගන්න එපායි කියලා. මොකද ඔබලා මේ ජීවිතයේදී අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයටවත්පත් නොවුනොත් ඊළඟ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසානයේදී තවත් පින්වතුනි මහා කල්ප විනාශයකට මේ සමස්ත ලෝක ධාතුවම යොමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා නෝනා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යනවා කියනවා. අවුරුදු 100ක් 1000ක්. අවුරුදු 1ක් 2ක් නෙමෙයි ඈ. අවුරුදු 100ක් 1000ක් වැස්ස මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ රූපය මගේ කරගෙන රූපය මමයේ කියලා රූපය තුල මගේ ආත්මය තියෙනවා කියලා ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා රූප මගේ කරගන්නවා නෝනා. මේ අධ්‍ය මගේ කරගන්නවා මේ අධ්‍යාත්මික කන මගේ කරගන්නවා මේ අධ්‍යාත්මික නාසය දිව ශරීරය මගේ කරගන්නවා. මේ ඇසට අරමුණු වෙන්නා වූ සෑම බාහිර රූපයක්ම මගේ කරගන්නවා. මේ කනට අරමුණු වෙන්නා වූ නාසයට දිව ශරීරයට මනසට අරමුණු වෙන්නා වූ සෑම බාහිර රූපයක්ම මගේ කරගන්නවා අපේ කරගන්නවා නෝනා. ඒ අපේ කරගෙන ඒ වාතුල මම දකිනවා ඒ වාතුල මගේ ආත්මය දකිනවා ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් නොනා බලවත් අකුසල් කලා බලවත් සක්කාය දිට්ඨිය මමත්තේ දැඩි භාවය කරාම නොදන්නා භාවය නිසා සමාජය යනවා පිංගතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා ඔය රැස් කරන සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඔය සෑම සංස්කාරයක්ම ආස්වාද රහිතයි. ඔය සෑම සංස්කාරයක්ම අස්ථීරයි මහණෙනි. ඒ නිසා ඔය සංස්කාරයන්ට බැඳෙන්න එපා. පෙර සංස්කාරයන් නිසා ඔබට ආවිෂ වර්ණයේ සැපේ බලය පිරි ඉතිරි යන්න ලැබෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා ඔබට සුන්දර වර්ණවත් ලස්සන රිද්මයෙන් ලාලිත්යෙන් ප්‍රසන්න භාවයෙන් යුත් රූපයන් ලැබෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා ඔබ රාජ්‍ය නායකත්වයන්ට පත් වෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා ඔබ ධන කුවේරයෙක් බවට පත් වෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා මැති ඇමතිවරුන් නායකින් බවට පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔය සංස්කාරයෝ අනිත්‍යයි. ඔය සංස්කාරයෝ ආස්වාද රහිතයි. ඔය සංස්කාරයෝ අස්ථීරයි මහණෙනි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප විනාශයක් වෙනවා.
ඒ කල්ප විනාශකෙදී මේ මුළු පෘථිවි ධාතුවම අළු වෙලා දූවිලි වෙලා යනවා මහණෙනි. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යනවා කියලා. අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙද්දී මේ ලෝක ධාතුවේ කිසිම මිනිස්සෙක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අවුරුදු 100ක් 1000ක් මේ පෘථිවියට වැස්ස නොවැටෙනකොට මේ මහ පොළවේ කිසිම මිනිස්සෙක් නැහැ නෝනා. ඒ කියන්නේ මිනිස්සු මේ ආවස්සරා බ්‍රහ්ම ලෝකෙට යනව නෙමෙයි ඈ. දිව්‍යතලයකට යනව නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ සම්මාදිට්ඨිය අර්ථයන් නොතේරෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්මයේ විග්‍රහ නොකරගන්න අපි සමහරු හිතනවා මේ කල්ප විනාශයක් සිද්ධ වෙන මොහොතේ මේ ඉන්න මිනිස්සු ඔක්කොම දිව්‍ය තලවලට නැත්තම් ආවස්සරා බ්‍රහ්ම ලෝකයකට යනවා කියලා පින්වතුනි. ඒක සම්පූර්ණ මෝහබරිත කතාවක්. ඒ නිසා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට මිනිස්සයාට කන්න නැතුව බොන්න නැතුව වතුර නැතුව මිනිස්සයා ද්වේෂයෙන් වෛරයෙන් පලිගැනීමෙන් එකිනෙකා එන කොටාගෙන මරාගෙනම නෝනා බඩගින්නේ පිපාසයේ මැරෙනවා. බඩගින්නේ පිපාසෙද්දි වෛරයයි දබලුනන්නේ. ඒ නිසාම මේ මිනිස්සයෝ මැරිලා ගිහිල්ලා මේ ඉඩෝරේට ඔරොත්තු දෙන කුමිසත්තු එහෙම නැත්තම් ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ හැටියට ඉපදෙනවා. ඒතකොට මිනිස්සෙ ඉන්න මොකද උනේ? එහෙම උනා නැතු නිවන් අවබෝධ කළාද? ආවස්සරා බ්‍රහ්ම ලෝකෙට ගියාද? දිව්‍යතල් වලට ගියාද? නැහැ. හොඳට හිතන්න කන්න නැතුව බොන්න නැතුව වතුර නැතුව දිව ගිලෙන පිපාසයෙන් මිනිස්සයා හිනාවෙවි මැරෙයිද? හිනාවෙවි මැරෙන්නේ නැහැ. එකිනෙකා මරාගෙන එකිනෙකාගේ ලේ බීගෙන මේ විදිහට දරුණු වෙලා වියරු වෙලා මැරිලා අර මහා ඉඩෝරේට කාස්ට් එකේට පිච්චි පිච්චි ජීවත් වෙන කුමිරස් සතුන් බවට අමනුෂ්‍යයින් බවට පත් වෙනවා නෝන. දැන් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ. ඒ වෙලාවේ ලෝකය දකින්න මේ මොකද්ද වෙන්නේ කියලා දකින්න ලෝකේ කෙනෙක් නැහැ. නමුත් ඒ දේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය දකිනවා නෝනා. ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලා කියනවා දැන් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ. මනුස්ස ලෝකේ එකම මිනිස්සෙක් එකම තිරිසන් සතෙක් නැහැ. මේ සියලු සත්වයෝ මැරිලා ගිහිල්ලා මේ ඉඩෝරේට ඔරොත්තු දෙන කුමීන් ප්‍රේතයින් අමනුෂ්‍යයින් වෙලා ඉපදෙනවා. මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න යොදුන් 84000 කුසින් යුත් මහා මේරුව පේන්න ගන්නවා කියලා නෝනා. මේ මහා පොළොව මත යොදුන් 84000 කුසට මහා පොළවෙන් උසර තියෙන මහා මේරු පර්වතයක් තියෙනවා. මේ මහා මේරු පර්වතේ නෝනා දිව්‍ය තලවලට උසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අවුරුදු 100000ක් වැස්ස නැහැ. අන්න අර මහා කාෂ්ඨක අවුව විසින් නෝනා හිමාලයේ හිම දිය කරලා මහා මේරුව පේන්න ගන්නවා කියනවා. යොදුන් කීයක්ද? 84000ක්. මේ වෙලාවේ මහා මේරුව කාටවත් විශේෂ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වෙන ධර්මයක්. එහෙනම් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතු වෙනකොට මහා මේරුව පේන්න ගන්නවා කියන්නේ මේ මොහොතේ මහා මේරුව හිමෙන් වැහිලායි තියෙන්නේ නෝනා. මේ හිම දිය කරලා මේ මහා මේරුව දැන් පේන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරුව කියන්නේ හරිම සස්ත්‍රීක කඳුයායක් කියලා. සුන්දර මහා විශාල වනස්පති වෘක්ෂයන් තියෙනවා. මහා උසට වැවුණු තනපඳුරු තියෙනවා. හිම මුවන් හිම වලසුන් ඉන්නවා. ඒකෙම පේනවා හිමෙන් තමයි වට වෙලා තියෙන්නේ කියලා. කාටවත් අසු වෙන්නේ නැහැ. මොකද මේ මොහොතේ ඉන්දියාවේ තියෙන ගංගා නම් නදිය යමුනා නදිය ඉන්දියාව කොච්චර තාක්ෂණයෙන් දියුණු වුණත් මේකේ ආරම්භක ජල උල්පත කොතෙන්ද තියෙන්නේ කියලා ඒගොල්ලන්ට හොයන්න බැහැ. ඒවා හිමාලයේ මිනිස්සුෙකුට කිට්ටු වෙන්න බැරි මහ පොළොවත් ආකාශයත් එකක් හැටියට පේන එහෙම තැන්වලින් තමයි ආරම්භය සිද්ධ වෙන්නේ. කොයිසා තාක්ෂණයෙන් ලෝකයේ දියුණු වුණත් ඔය ගංගා පටන් ගන්න මුල් දිය උල්පත හොයාගන්න බැහැ. ඒ හේතුඵල ධර්මයන්. ඒතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානෙන් මේ ඇත්ත දකිනවා. දැකලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සුන්දර මහා මේරු පර්වතය අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මතුණා නෝනා මේකේක තනකොළ ගහක්වත් දැන් ඇත්තේ නැහැ. අර සියලුම වනස්පති වෘක්ෂයන් ඔක්කොම මැරිලා තනපත් වියරිලා දැන් මහා මේරුව නෝනා කළු පාට විශාල කන්දක් හැටියටයි පේන්න තියෙන්නේ. මෙහෙම පේනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් නමුත් බලන්න කෙනෙක් නැහැ. දැන් මහා මේරුව පේන්න අරන් කළු ගල් තලාවක් ලොදුන් 84000ක යමෙක් ආකාශයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඉරවල් දෙකක් පායලා තියෙනවා කියලා. දැන් අපිට ඉරවල් කීයක්ද පායලා තින්නේ? එකයි.
අන්න ආකාශයේ දිය යමෙක් බැලුවොත් නමුත් බලන්න කෙනෙක් නැහැ ඉරවල් දෙකක් පායලා තියෙනවා කියනවා පින්තුනේ මෙන්න මේ ඉරවල් දෙකක් පායලා අවුරුදු 100,000ක් තියෙනවා කියනවා ඒ අවුරුදු 100,000 දිනෝනා අර මහා මේරු පර්වතයේ තියෙන මහා දියඋල්පත් මධ්‍යම දියඋල්පත් කුඩා දියඋල්පත් කියන සියලුම දියඋල්පත් හිඳිලා යනවා කියනවා දැන් මුලින්ම කඳු යාය සම්පූර්ණයෙන්ම වියලිලා ගියා අවුරුදු 100,000ක් වැස්ස නැහැ දැන් මෙහෙම වෙනකොට දෙවෙනි ඉර පායනවා අර මහා කඳු යායේ නෝනා මහා මේරු පර්වතේ මහා දියඋල්පත්ෙම දියඋල්පත් කුඩා දියඋල්පත් සියල්ලම හිඳිලා යනවා කියනවා එනම් බලන්න මේ මහා මේරුව කියන්නේ දිව්‍ය තලවලට දියඋල්පත් අරන් යන මහා මේරුවක් මේ මහා ගංගාවන්ට දියඋල්පත් අරගෙන යන මහා මේරු පර්වතයත් නෝනා සම්පූර්ණයෙන්ම දියඋල්පත් හිඳිලා යනවා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේසා සුන්දර සස්වීක මේ මහා මේරුවත් කළුම කළු ගල් තලාවක් බවට පත් වෙනවා නම් මේ කළු ගල් තලාවේ තිබුණ දියඋල්පත් සියල්ලමත් හිඳිලා යනවා නම් මහණෙනි මේ සංස්කාරයන්ගේ ආස්වාදයක් නම් තියෙන්න බෑ මේ සංස්කාරයෝ අස්ථීරයි මේ ලෝකේ කොයිසම් සුන්දර වුණත් ඔබේ සුන්දරත්වයේ කොයිසම් සිල්පද බිඳිමින් අත්විඳත් ඔබේ සුන්දරත්වයේ අයිති කරගන්න කොයිසම් සිල්පද බිඳිමින් මුදල් හෙව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර යොදුන් 84,000 උසැති අර මහා මේරු පර්වතයත් කළු ගල් තලාවක් වෙනවා මහණෙනි කළු ගල් තලාවක් වෙනවා අර සුන්දර දියඋල්පත් සියල්ල හිඳිලා යනවා එනිසා මේ සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයෝ අස්ථිරයි මේ සංස්කාරයෝ ආස්වාද රහිතයි මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයන් නිසා ඔබලා තව සිල්පද දුර්වල කරගන්න එපා මේ සංස්කාරයන් නිසා ඔබලා තව අකුසල් මූලයන් වඩන්න එපා මේ මහා මේරු පර්වතයත් කවදා හරි දවසක කළුම කළු ගල් තලාවක් බවට පත් වෙනවා කියලා දැන් ඉරවල් දෙකක් පායලා මහා මේරුවේ කුඩා දියඋල්පත් මහා දියඋල්පත් මධ්‍යම දියඋල්පත් ඔක්කොම ඉඳිලා ගිහිල්ලා මෙහෙම අවුරුදු 100,000ක් යද්දී කෙනෙක් ආකාශයේ දිහා බැලුවොත් බලන්න කෙනෙක් නැහැ ආකාශයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි ඉරක් පායලා තිනවා කියලා ඉරවල් ගියද්ද 3යි තුන්වෙනි ඉරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරුවේ දියඋල්පත් වලින් දිය ගෙනහිල්ලා පෝෂණය වෙන පංච මහා ගංගා සම්පූර්ණයෙන්ම හිඳී යනවා කියලා. ගංගා යමුනා අචරවති සරබූ මහි කියන දඹදිව ආශ්‍රිතව තියෙන මේ පංච මහා ගංගාවන්ම හිඳිලා යනවා කියන නෝනා. එනම් බලන පංච මහා ගංගා හිඳිලා යනවා නම් ඔබේ ගෙදර තියෙන ළිඳ ගැන ඔබේ ගෙදර තියෙන වතුර පයිප් ගැන අපේ කැලණි ගංගාව මහවැලි ගඟ වලවේ ගඟ ගැන මොනවා නම් කතා කරන්නද උනවා ඔබ මොනවා නම් කතා කරන්නද අර මහා පංච මහා ගංගාත් යම් දවසක වැලි තලාවක් බවට පත් වෙනවා මොකද මහා මේරුවේ සියලුම දියඋල්පත් හිඳි ගියා එනම් මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා මොනසා සුන්දර ලෝකයක් ඔබ මේ ඉදිරියේ දැක්කත් මොනසා සුන්දර ලෝකයක් ඔබ අනාගතේ ප්‍රාර්ථනා කළත් මොනසා සුන්දර ලෝකයක් උදෙසා ඔබ බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වුණත් මහණෙනි මේසා සුන්දර මේ පංච මහා ගංගාවනුත් කවදා හරි දවසක වැලි තලාවක් බවට පත් වෙනවා මහණෙනි ඒ නිසා මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයෝ ආස්වාද රහිතයි මේ සංස්කාරයෝ අස්ථීරයි මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයන් නිසා සිල්පද බිඳ ගන්න එපා මේ සංස්කාරයන් නිසා කුසල් මූලයන් වඩන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි ඉර පායලා ඉරවල් තුන දිහා බලන්න කෙනෙක් ලෝකේ නැහැ එදාට මම මේ මොහොතේ මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී නැත්තම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නොහිටියොත් එදාට මමත් පටිච්ච සමුප්පන්නව ප්‍රේතෙක් භූතෙක් නිරිසතෙක් වෙලා කෘමියෙක් වෙලා අර මහා රවල් තුනේ අවකාශයට පිච්චෙන සත්වෙක් බවට පත් වෙනවා නෝනා ෂණයක් පාසා ඉපදෙමින් මැරෙමින් යන තත්ත්වයට මේ සියලුම සත්වෙන් පත් වුණාට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව නිර්මාණය වන්නට කලින් සෝවාන් ඵලලාභී පුද්ගලින් සිටියානම් ඒ අය තවදුරටත් සසරේ රැඳෙනවද ස්වාමීන් වහන්සේ
සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්ත හිටියනම් මේ විනාශය දැකලා යා නිවන් අවබෝධ කරලා ඉවරයි නෝන. තේන්නල්? ඒ විනාශය දකින්නවනේ දිව්‍යතල වලින් දැන්. තේන්නල්? එයා සෝවාන් ඵලයේ සාක්ෂාත් වුණා නම් මේ විනාශය දැකලා මේ එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඉවරයි ඈ. දැන් ඉරවල් තුනක් පායලා තියෙන්නේ. පංචමහා ගංගාවන් හිඳිලා ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම අවුරුදු 100ක් 1000ක් යනවා වැස්සක් නැහැ මේ වැස්ස නැති වෙනකොට අවුරුදු 100ක් 1000ක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් නෝනා ඉරවල් හතරක් පායලා තියෙනවා දැන් කීයද ඉරවල් හතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හතරවෙනි ඉර පායද්දී පංචමහා විල් කියන්නේ අනෝතත්තේ රතකාරය සිංහප්‍රපාතයේ මන්දාගිනිය ශද්ධණය මේ පංචමහා විල් කොහෙද තියෙන්නේ දිව්‍යතලවල මේවා මේ මනුෂ්‍ය ලෝකේ දින ගන්න නෙමෙයි ඈ මේ පංචමහා විල් මොකද මේ මහා මේරුව දිව්‍යතලවලටම උසයි මේ මහා මේරුවේ ජර උල්පත් වලින් තමයි මේ දිව්‍යතලවලට විල් වලට ජලය ගලාගෙන යන්නේ එහෙනම් දැන් පංචමහා විල් හින්දෙනවා නෝනා වතුර කලඳක් නැහැ මුගලන් මහෝත්තමයාණන් වහන්සේ දිව්‍යතලයට වැඩිපු වෙලාවේ අර අනෝතත්ත විලේ සුන්දර දිව්‍ය ඇතුන් දියනානවා කියලා සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා. එන බලන්නේ සුන්දර දිව්‍ය විල් යම් දවසක හිඳී යනවා නෝනා. එහෙනම් ඒ දිව්‍ය විල් හිඳී යද්දී අර කාම ඡන්දයන් විඳින්නා වූ දෙවිවරු ඉඩෝරේට අහු වෙනවද නැද්ද? මේ කල්ප විනාශයට අහු වෙනවද නැද්ද මේ කල්ප විනාශයේ නිසා සකස් වෙන්නා වූ මේ වියලී ගිය විකෘති පරිසරයට අහු වෙනවද නැද්ද එහෙම අහු වෙද්දී කාමයන් සහිත දෙවිවරු දේශය කේන්තිය වෛරය ව්‍යාපාදේ ඇති කර ගන්නවද නැද්ද ඒ දේශය කේන්තිය ව්‍යාපාදේ ඇති කර ගනිද්දී ඒගොල්ලන්ගේ දිව්‍ය සැප අහිමි වී යද්දී ඒ දේශය උපාදානය කරගෙන එතනින් චුත වෙලා ඒ අයත් මේ පෘථවියේ මහා අවකාශයේ අමනුෂ්‍ය වෙලා නිරිසතුන් වෙලා එහෙම නැත්නම් කෘමීන් වෙලා ඉපදෙනවාද නැද්ද ඉපදෙනවා දිව්‍යතලත් අහු වෙනවා මාර්ගඵලලාභී දෙවියන් නොවන අනි සියලු දෙනා අහු වෙනවා නෝන මේකට දිව්‍යතලවල මොකද මහා මේරුවේ ජල උල්පත් වලින් පංචමහා විල් ඉඳිලා යනවා පංචමහා විල් හිඳුනනම් අනිවාර්යයෙන්ම දෙවියනුත් මේ විපාකෙට අහු වෙනවා තේනල් හතරක් පායලා ආකාශ හිරවල් හතරක් තියෙනවා පංචමහා විල් සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහිල්ලා නෝනා බලන්න වර්තමාන සමාජයේ ජල ක්‍රීඩාවට කොයිසම් මිනිස්සු ප්‍රිය කරනවද කියලා මුහුදේ නාන්න කැළණි ගඟේ නාන්න වැවේ නාන්න එහෙම නැත්නම් පිහිනුම් තටාකේ නාන්න කොයිසම් මිනිස්සු ජලය කෙරෙහි උපාදානය නැති කර ගන්නවද කියන සති අන්තයක ජල ක්‍රීඩා කරන්න කොයිසම් පිරිසක් විනෝද චාරිකා එනවද කියලා හිතන්නේ නමුත් පිංගතුනි මේ සෑම සංස්කාරයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි දිව්‍ය තලවල දෙවියන් පිහින පිහිනා කිමිදි කිමිදි නාපෝ පංච මහා විලුත් කවදා හරි දවසක හිඳී යනවා මහණෙනි මේ පංච මහා මිල් ඉඳී යනවනම් ඔබ මේ මොහොතේ සුන්දරව පිහින පිහිනා නාන ඔය තරුපයේ හෝටලේ පිහිනුම් තටාකය ගැන මොනවා නම් අපි කියන්නද නෝනා මොනවා නම් කියන්නද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයන් කොයිසම් සැපේ අපිව ඉහළට ඔසවා තැබුවත් මේ සංස්කාරයන් අපිව කඩා බිඳලා මේ තැනට කවදා හරි දානවා මහණෙනි එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයෝ ආස්වාද රහිතයි මේ සංස්කාරයෝ අස්ථිරයි වෙනස් වෙන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඕන ඉරවල් හතරක් පායලා ආකාශ ඉරවල් හතරක් තියෙනවා එක ඉරක් පායලා තියෙද්දී මෙච්චර සුන්දරව වහින්දී ඔබ මෙතෙන්ට ආපු ගමන් මොකද්ද කිව්වේ ස්වාමින්වහන්සේ හරි රස්නේයි මෙතනනේ කියලා කිව්වනේ නැද්ද කිව්වා ෆෑන් එක වැඩි කළා මෙතන තිබ්බ නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රස්නේට බැඳෙන්න එපා මේ සිසිලට ඇලෙන්න එපා මොකද කවදා හරි දවසක අර සුන්දර දිව්‍ය විලුත් හිඳිලා දෙවිවරුත් ඉඩෝරේට අහු වෙනවා කියලා ඉරවල් හතරක් පායලා අවුරුදු 100ක් 1000ක් යනවා අන්න යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් පස්වෙනි ඉර පායලා තියෙනවා නමුත් බලන්න කෙනෙක් ලෝකේ නැහැ පිංගතුනි නිවන් අවබෝධ කළේ නැහැ දිව්‍ය තලවලට ගියේ නැහැ බ්‍රහ්ම තලවලට ගියේ නැහැ මේ මහා පිච්චෙන අවකාශයේ පිච්චි 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 මෙරි 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 අපි ඉපදෙනවා පිංගතුනි මේ පිච්චෙන සත්වයාගේ පරමායුෂ
විනාඩියයි නැත්තම් දෙකයි නැත්තම් තුනයි පිංගතුනේ මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මෙවැනි කල්ප විනාශයන් දස දහස් ගානකට ඔබත් මමත් පිච්චි 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 අතීතේ පටිච්ච සමුප්පන්නව මැරුණායි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ඉරවල් හතරක් පායලා දැන් ආකාශයේ දිහා කෙනෙක් බලද්දී අන්න නෝනා පස්සේ නීර පායලා තිනෝ ඉරවල් පහක් ඔබ නිකන් හිතන්නකෝ ආකාශයේ ඉරවල් පහක් පායලා තියෙද්දී මේ මනුස්ස ලෝකයේ තුල කොයි සානම් උෂ්ණත්වයක් තියෙද කියලා ඔබ නිකන් හිතලා බලන්න පස්සේ නීර පායද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා සාගරය මේ මහ පොළවෙන් හතරෙන් තුනක් වසාගෙන තියෙන මේ මහා සාගරය එකම එක වැලි තලාවක් වෙනවා කියලා එකම එක වැලි තලාවක් වතුර බිඳුවක් නැහැ නමුත් සමහර තැන්වල හරක් කුරවලට වතුර වැහැලා වතුර එකතු වුනාම තියෙන පුංචි වතුර ටික වගේ ඈතින් ඈතට තැන් තැන්වල හරක් කුර වගේ වතුර පොඩ්ඩක් තියෙනවා කියනවා ඒ කියන්නේ මේ මුළු මහා සාගරයත් වැලි තලාවක් බවට පත් වෙන දවසක් එනවා මහා සාගරේ වැලි තලාවක් බවට පත් වෙනවා එදාට එනම් මේ සීමා මායින් දේශ සීමාවන් තාප්ප වැටකඩුළු තියෙයිද සීමා මායිම් නැති තාප්ප වැඩකඩලු නැති මහා පොළවක් එදාට අපිට දකින්න ලැබෙනවා නෝනා ආයිමත් කොතැනකවත් දේශ සීමා නැහැ මේ වෙලාවේ රට මගේ කරගෙන ලෝකෙ මගේ කරගෙන දේශ සීමා මගේ කරගෙන තාප්පේ මගේ කරගෙන වැටකඩුල්ල මගේ කරගෙන මායිම මගේ කරගෙන කොයිසානම් සංස්කාරයන් අපි රැස් කරනවද නෝනා කොයිසා සංස්කාරයන් රැස් කරනවද දේශ සීමාව එහෙම නැත්නම් වැටකඩුල්ල තාප්පේ මගේ කරගෙන කොයිසා සැප වේදනාවන් නිසා සංස්කාරයන් රැස් කර ගන්නවද නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ පර්චස් 10ක් පර්චස් 20ක් අක්කර භාගයක් අක්කරයක් අයිති කරගෙන මේක මගේ කරගෙන ඔප්පු ලියාගෙන උසාවි ගිහිල්ලා ජීවිත කාලෙම නඩු ගිහිල්ලා කෝටි ගණන් වියදම් කරන්න ඉඩම් ගන්න සිල්පද බිඳගෙන මේ මැරීගෙන හම්බු කරලා ඔබලා මේ ගොඩනගන්නේ මහණෙනි අනිත්‍ය වෙන සංස්කාරයක්මයි අනිත්‍ය වෙන සංස්කාරයක්මයි මේ සංස්කාරයෝ අස්ථීරයි ආස්වාද රහිතයි මේවට බැඳෙන්න එපා ඉඩකඩම් වලට බැඳෙන්න එපා වස්තුව දේපලට බැඳෙන්න එපා දේශ සීමාමට මායිමට බැඳෙන්න එපා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා මේ මුළු මහා පොළවම මේ මුළු මහා සාගරයම එකම වැලි තලාවක් බවට පත් වෙනවා තාප්ප වැඩකඩලු මායිම් නැති එකම වැලි තලාවක් බවට පත් වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි ඉර පායද්දී මුළු මහා සාගරයේම හිඳිලා යනවා කියලා. ඉරවල් කීයක්ද? පහයි. මෙහෙම පස්වෙනි ඉර පායලා අවුරුදු 100ක් 1000ක් යනවා කියනවා. ඒ අවුරුදු 100ක් 1000ක් යද්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් 6වෙනි ඉරක් පායලා තියෙනවා කියලා. 6වෙනි ඉරක් පිංගතුණේ 6වෙනි ඉරක් පායලා තියෙද්දී දැන් මහා මේරුව කොච්චරක් උසද? යොදුන් 84000යි. යොදුන් 84000ක් තියෙන්නේ නෝනා මහ පොළවෙන් උඩට. තේරෙනාද? මහ පොළවෙන් යටට. ඒ කියන්නේ මහා සාගරේට යොදුන් 84000ක් යට වෙලයි තියෙන්නේ. දැන් මහා සාගරේ හිඳුනට පස්සේ යොදුන් 168000ක් උසට මහා මේරුව පේනවා. තේරෙනාද? යොදුන් 168000ක් මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි විශේෂ වෙන්නේ ඈ. අපිට විශේෂ වෙන්නේ නැහැ. නමුත් අපි මේක සංසාරයේ මෙවැනි කල්ප විනාශ දසදහස් ගානකට අපි අහුවෙලා තියෙනවා. දැන් ඉරවල් 6ක් පායලා යොදුන් 168000කින් උසදී මහා මේරුව තියෙනවා. මුළු පෘථිවියම එකම වැලි තලාවක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 6වෙනි ඉර පායලා අවුරුදු 100000ක් යද්දී මේ මහා මේරුව හතර පැත්තෙන්ම දුන් දාන පටන් ගන්නවා කියලා නෝනා. ඇයි දුන් දාන්නේ? ඉරවල් 6ක රශ්මියකින් මහා මේරුවත් නෝන දැන් ගිනියම් වෙලා තියෙන්නේ. දහවල් කාලේ කළුගල් තලාවකට යන්න ඔබට දෙපා තියන්න පුළුවන් ද ගිනියම් වෙලා? ඒ වගේ ඉරවල් 6ක මහා කාෂ්ඨක අවුවෙන් මේ මහව ගිනියම් වෙලා හතර දිසාවෙන්ම දුන් දානවා කියනවා නෝනා. ඒ දුමෙන් මුළු පෘථිවියම වැහිලා යනවා කියනවා. එතකොට දැන් වැහිලා ගියා කියලා එතනින් ඉවරද? නැහැ. ඔබ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගෙන හිටියේ නැත්නම්
ඒ අවුරුදු 100,000 කාලය තුල අර මහා දුමෙන් වැහුණා වූ පෘථුවිය තුල එක්ක නිරිසතෙක් එක්ක ප්‍රේතෙක් එක්ක භූතෙක් එක්ක යක්ෂයෙක් එක්ක කෘමිසතෙක් හැඩියට ඉපදිලා අර දුමත් උෂ්ණියත් නිසා පිච්චි 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 මැරෙනවා පිංගතුනි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ දක්වා පැහැදිලි කරන ලද කාරණාවලින් අපිට අවබෝධ වෙච්ච දේ තමයි අපේ ස්වාමීන් වහන්ස මාර්ගඵලලාභී පුද්ගලයා මේ විනාශයට හසුවන්නේ නැහැ කියන කාරණය ඒ කාරණේම නේද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ අවුෙන්නේ නැහැ කියන්නේ ඒක අවුෙන්නේ නැහැ කියන හේතුවක් තියෙනවා නෝනා ඕක ධර්මයේ නොදන්න කෙනෙක් ඕක ඉදින් ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර ප්‍රශ්න කරගෙන කොහොමද අවුෙන්නේ නැත්තේ කියලා මොකද එයාට මොකද වෙන්නේ කියලා මාර්ගඵලලාභී පුද්ගලයා කියන්නේ පළවෙනි ඵලය කියන්නේ උතුම් සෝවාන් ඵලය සෝවාන් ඵලයේ ලබන කෙනා ලබන්නා වූ එක උත්තරම ශක්තියක් තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහේ එයා මේ කාරණා පහේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. අවබෝධ කළේ නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක්. ඒතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්ක කෙනායි සෝවාන් ඵලයට පත් නොවූ මමයි හිතන ක්‍රමේ වෙනස්. ඔබට තේරෙනවද? මම සෝවාන් ඵලයට පත්ුනේ නැත්තම් පුතේ මේ සෝවාන් ඵලයට පත්ුන කෙනා හිතන හැටි මේ ඊට වඩා වෙනස්. මම හිතන විදිහට එයා හිතන්නේ නැහැ. මොකද මම පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකලා නැහැ. එයා සෝවාන් ඵලයට පත්ුන දෙවියා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකලා. ඒතර පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැක්ක කෙනාට මේ ලෝකයේ තුල සිද්ධ වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. රූපේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය සංඥාවේ අනිත්‍යභාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය විඥානයේ අනිත්‍ය එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ක කෙනා නෝනා මේ විනාශය දකිද්දී එයා පළවෙනි අවුරුදු 100 දිමම නෝනා එයා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා අවසරයි ස්වාමීන් වහන්ස සෝවාන් පුද්ගලයා මේ විනාශය දකින විට සසරින් මිදීම පිණිස වීරිය සකස් කරගන්නවාද පුතේ වීරිය පිළිබඳ එයාට ප්‍රශ්නයක් නැහැ එයා තෙරුවන් කරේ අචල සද්ධාවට ඇවිල්ලා එයා සීලේ ආර සීලයක් හැටියට වැඩිලා එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා නමුත් එයාටත් රහත් ඵලයේ දක්වා යන්න වීරියක් අවශ්‍යයි නමුත් ඒ වීරියට අවශ්‍ය පූර්ණ ජවය මේ ලෝකයේ තුල සිද්ධ වෙන විනාශය තුලින් එයාට ලැබලා දෙනවා ඒක සෝවාන් වෙච්ච නැති කෙනෙකුට නැහැ සෝවාන් වෙච්ච නැති කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දන්නේ නැහැ සීලය විදර්ශනාත්මක වැඩලා නැහැ සද්ධා විදර්ශනාත්මක වැඩලා නැහැ ඒ නිසා එයා මේ සිද්ධියට ගැටි ගැටි තව අකුසල් රැස් කරමින් අකුසලයටම යනවා ඒකේ අවබෝධයත් මත තීරණය කරගත්තේ දැන් මම අවබෝධය නැහැ කියලා අවබෝධය තියෙන කෙනාට දොස් කියන්න එයාත් මෙතන ඉන්න ඕනේ කියලා කියන්න බෑ ඒ අවබෝධය කියන්නේ සෝවාන් ඵල අවබෝධය නෝනා නැති වෙන අවබෝධයක් නෙමෙයිනේ ඒක වඩාගෙන ඉස්සරහට යනවා මිසක් කවදාකවත් ආපස්සට එන්නේ නැහැ දැන් ඉරවල් 6ක් පායලා ඉරවල් 6ක් පායද්දි මොකද දැන් වෙලා තියෙන්නේ මුළු පෘථුවියම අලු දුම් වලින් වැහිලා තියෙන්නේ ආයිමත් එක කෘමිසතෙකුට තව කෘමිසතෙක් පේන්නේ නැහැ එහෙම පේන්න තරම් ජීවිත කාලයක් කෘමිසතෙකුට ඇත්තෙත් නැහැ මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා නෝනා මේ දැස් පියාගෙන ඔබ දකින්න ඔබත් මමත් සංසාරයේ මෙවැනි කල්ප විනාශ දසදහස් ගානකට අවුෙච්ච වෙලාවේ මේ ඉපදෙනවා ඕපපාතිකව මේ පිච්චෙනවා මේ මැරෙනවා නෝනා සත්වයාගේ පරමාවශ එක තප්පරයයි විනාඩියයි ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්පයක් පුරාවට කළා වූ අකුසල් නෝනා අපිව පුච්ච පුච්චා මරනවා වෙන දෙයක් නෙමෙයි අකුසල් විපාක දෙන්නේ කල්ප විනාශයේදී විපාක දෙන්නේ ඒ කල්ප විනාශයකට පෙර ආතුව තිබුණා වූ කාල පරාසය තුල අපි කළා වූ සිල්පද බිඳීම් අපි කළා වූ අකුසල් මූලයන් අපි වැඩුවා වූ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයන් පින්වතුනි පුච්ච පුච්චා අපිට විපාක දෙනවා හොඳට තේරුම් ගන්න සිල්පද බිඳින් හරි ලේසි අකුසල් වඩන්න හරි ලේසි ඒවා විපාකෙට එද්දී මේ ජීවිතේ ඊළඟ ජීවිතේ විපාකෙට එනවා වගේම අබුද්ධෝත්පාද කාලවල අපි කරගන්නා වූ බලවත් අකුසල් උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල උපාදානයට අදාළව අපි භවයන් සකස් කරගන්න පුළුවන් සුගතිගාමි නමුත් අර පිටිපස්සේ තියෙනා වූ බලවත් අකුසල් මේවා එකතු වෙලා පදංග වශයෙන් එකතු වෙලා නොනා කල්ප විනාශයකදී පළවෙනි ඉරේ පටන්
හත්වෙනි ඉර දක්වා කාලය අවුරුදු 10000ක් වගේ ගමන් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ අවුරුදු 100000ක් යද්දි කියලා. එක ඉරක් පායලා අවුරුදු 100000ක් යද්දි දෙවෙනි ඉර. එමනම් මේ ඉරවල් හතක කාලය තුල අවුරුදු 7000ක් 10000ක් අතර කාලයක් යන්න පුළුවන්. මේ කාලය තුල නෝනා දෙයි හාමුදුරනේ දැස් පියාගෙන දකින්න මීට වඩා සංසාර බයක් ඇති කරගන්න වෙන කාරණයක් අපිට අවශ්‍ය නැහැ. අවුරුදු 10000ක් අවුරුදු 7000ක් අතර කාලයක් තුල මේ ඉරවල් දෙකක තුනක හතරක පහක හයක හතක මහා ගිනි ජාලාවන්ට මැදි වෙලා දෙයියනේ පිච්චි 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 මැරුණේ අතීත පංච උපාදානස්කන්ධ දුක සිහියට නගා ගන්න. ඒ දුකම ඇති ඔබට මේ සංසාර බය තුලින් මේ භව ගමන තරණය කරන්න පිංගතුනි. ඉරවල් හයක් පායලා දැන් මුළු පෘථුවියම දුමෙන් වැහිලා එක සතෙකුට තව සතෙක් පේන්නේ නැහැ. එක පෙරේතෙකුට තව පෙරේතෙක් පේන්නේ නැහැ. මෙහෙම අවුරුදු 100000ක් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හත්වෙනි ඉරක් පායලා තියෙනවා කියලා. දැන් ආකාශෙ දිහා බලන්න කෙනෙක් නැහැ. නමුත් ඉරවල් හතක් පායලා තියෙනවා. හත්වෙනි ඉරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරුව දුමෙන් වැහිලා තිබුණු මහා මේරුව ගිනියම් වෙලා තිබුණු මහා මේරුව රතු පාටින් දිලිසුණු මහා මේරුව ගිනි අරගෙන නොනා හත්වෙනි ඉරේදී හතර දිශාවටම කඩා වැටෙනවා කියනවා. තේරෙනවද? ගිනි අරගෙන කඩා වැටෙනවා කියන යොදුන් 160000ක් විශාල මහා මේරුව ගිනි අරගෙන හතර දිශාවටම කඩා වැටිලා මේ මුළු පෘථුවියම නොනා අලු ගොඩක් බවට පත් වෙනවා කියනවා. අඟුරු කෑල්ලක්වත් හිටින්නේ අලු. අතට ගන්න මෙහෙම අඟුරු කෑල්ලක් නැහැ. අලු බවටම පත් වෙලා නොනා මහා මේරුව සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියනවා. එහෙනම් මුළු පෘථිවියම විනාශ වෙලා යනවා කියනවා පිච්චිලා. එහෙමනම් බලන්නකෝ මේ සුන්දර ලෝකය අපි කොයිසම් මේ ලෝකයේ සුන්දරත්වය ගැන කතා කරනවද? ස්වභාව సౌందර්යය ගැන කතා කරනවද? මොනසා සුන්දර විඳීම් ගැන කතා කරනවද? පිටරට සංචාරය යන්න පිටරට සවාරි යන්න සෙනසුරාද එවිද සති අන්තයේ රටේ තව කොහරි සංචාරය යන්න රූප අත්විඳින්න රූප හඳුනා ගන්න මේවා තුලින් දැනීම් සකස් කරගන්න මිනිසයා කොයිසම් ලොල්ද පිංගතුනි කොයිසම් තෘෂ්ණාවෙන් පසු වෙනවද මේවා තුලින් ආස්වාදයේ ලබන්න. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක් එනවා මේ මොහොතේ ඔබේ ඔය දැසට දකින මේ සුන්දර ලෝකය පින්වතුනි එකම අලු ගොඩක් බවට පත් වෙලා තියෙනවා. එකම අලු ගොඩක් බවට. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා ඔය රැස් කරන්නා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඔබ මගේ කරගෙන ඔය ජීවත් වෙන කෝටිපති ප්‍රකෝටිපති ඔය සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා. ඒ නිසා ඔය සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔය සංස්කාරයන්ගේ ආස්වාදයට බැඳෙන්න එපා. ඔය සංස්කාරයෝ අස්ථීරයි වෙනස් වෙලා යනවා මහණෙනි. මහා සාගරයේ හිඳිලා යනවා, පංචමහා විල් හිඳිලා යනවා, පංචමහා ගංගා හිඳිලා යනවා. අර මහා වනස්පති වෘක්ෂයන්ගෙන් ගහන අර මහා මේරු හරි දවසක ගල් තලාවක් බවට පත් වෙනවා. මේ මුළු පෘථිවියම අලු ගොඩක් බවට පත් වෙනවා. ඒ නිසා මහණෙනි සංස්කාරයන්ට බැඳෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ අපි දකින්නේ? මොකද්ද මේ කල්ප විනාශය තුලින් අපි දැක්කේ? රූපේ අනිත්‍යභාවය, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය, වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය තුල අන්න අපි අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න පිංගතුනි. ඒ නිසා රූපයට බැඳෙන්න එපා. ඔබේ අධ්‍යාත්මික රූපය වේවා, බාහිර රූපය වේවා, රූපයට බැඳෙන්න එපා. රූපය මගේ කරගන්න එපා. රූපය මගේ ආත්මය කරගන්න එපා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකින්න එපා. ඒ දැක්ම තුල රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය ඇති කරගන්න එපා. මේ සෑම රූපයක්ම යම් දවසක මහා පොළවට අලු දූවිලි වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන. අන්න අනිත්‍ය දකින්නවා. ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ආස්වාස ප්‍රාස්වාසය තුලින් හිතේ සංසිඳීම ඇති කරගෙන පංච නීවරණ තුනි කරගෙන අන්‍යා අනිත්‍ය සංඥා වඩනවා. රූපේ අනිත්‍යභාවය දකිනවා. දෙවනුවයා වේදනාවන්ගේ අනිත්‍යභාවය දකිනවා. වර්තමානයේ මේ අපි විඳින්නා වූ උපේක්ෂාසහගත විඳීම නিত্য විඳීමක්ද අනිත්‍ය විඳීමක්ද? අනිත්‍ය විඳීමක් පිංගතුනි. එනිසාද හිතන්න ඔබ අද උදෑසන ඉඳන් මේ දක්වා කොයිසානම් විඳීම් ලබන්නේ නැද්ද කියලා.
සැප විඳීම් දුක් විඳීම් උපේක්ෂා සහගත විඳීම් මේ සෑම විඳීමක්ම නොනා වෙනස් වෙලා ගියා අර මහා මේරු පර්වතය මතුවන වෙලාවේ පටන් ඉර අවුරුදු 100,000ක් වැස්ස නැතුව තියෙන මොහොතේ පටන් පින්වතුනි මිනිස්සයා අත්පින්දා වූ සත්වයා අත්පින්දා වූ ඒ භද්‍ර කල්පයේ පුරාවට සත්වයා අත්පින්දා වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා පින්වතුනි ලෝකේ සැප වේදනාවක් නැහැ එදාට අකුසලයේ විසින් දුක් වේදනාවන් විතරයි සකස් කරලා දෙන්නේ එහෙනම් මේ මොහොතේ ඔබ සුන්දර වේදනාවන් විඳත් සුන්දර වේදනාවන් විඳිනවනේ මිනිස්සයෝ රූපය නිසා සුන්දර වේදනාවන් විඳිනවා තනතුරු නිසා සුන්දර වේදනාවන් විඳිනවා ධනෙ නිසා සුන්දර වේදනාවන් විඳිනවා දුවා දරුවන් මොනුබුරු මිනිබිරියන් නිසා විඳිනවා දේපල නිසා බලය නිසා නිලතල නිසා විඳිනවා මහණෙනි මේ සෑම විඳීමක්ම අනිත්‍ය වෙලා යනවා මොකද මේ රූපය අනිත්‍ය වූ දෙයක් යොදුන් 160,000ක් උස මහා මේරුවත් වෙනස් වෙලා ගියා නම් ඔබේ ඔය අඩි 20ක් 30ක් උස ඔය නිවස ගැන සංස්කාර රැස් කරන්න යන්න එපා මේකේ අනිත්‍යභාවයම දකින්න මේ තුලින් රැස් වෙන්නා වූ සෑම විඳීමක වේදනාවක අනිත්‍යභාවය දකින්න දුක් වේදනාවක් වේවා සැප වේදනාවක් වේවා මේ සෑම දුක් සැප උපේක්ෂා විඳීමක්ම සංස්කාරයන්ගේ ඇස් බැඳුමක්ම කියන කාරණේ දකින්න මේ සංස්කාරයන්ගේ ඇස් බැඳුමට ඔබ රැවටෙන්න එපා සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම ධර්මානුකූලව ඔබ ධර්මයේ උපේක්ෂාවට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද අපි මේ විඳින්නා වූ සෑම සැප වේදනාවක්ම අවසානයේ අපිට උරුම කරලා දෙන්නේ අවුරුදු 7000ක් 10000ක් අතර කාලයත් පරාසයත් තුල කල්ප විනාශයකදී පිච්චි පිච්චි මිය යන සත්වයෙක් බවට පත්වීම උදෙසාමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥාවන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා හඳුනා ගැනීම වල අනිත්‍යභාවය දකින්න සංඥාව කියන හඳුනා ගන්නවා ඉන්වතුනි මේ මොහොතේ කොයිසම් සුන්දර සංඥාවන් අපි ඇති කර ගන්නවද හඳුනා ගැනීම බලය නිසා නිලතල නිසා ධනෙ නිසා රූපය නිසා වත්පෝසත්කම් නිසා රට ජාති ආගම නිසා ලෝකය නිසා කොයි සානම් හඳුනා ගැනීම අපි ඇති කර ගන්නවද පින්වතුනි ඒ හඳුනා ගැනීම කොයි සා සුන්දරව ඇති කර ගත්තත් පින්වතුනි කවදා හරි දවසක අපිට හඳුනා ගන්න වෙනවා මොකද්ද දෙයනේ අවුරුදු 100ක් වැස්ස නැහැ කියලා අපිට හඳුනා ගන්න වෙනවා දෙයනේ මේ වැස්ස නැතුව කන්න නැහැ බොන්න නැහැ පිපාසෙ කුසගින්නෙන් මෙන්න මැරෙනවා මෙන්න පිච්චෙනවා කියලා අපිට හඳුනා ගන්න වෙනවා අනේ මහා මේරුවත් කළුගල් තලාවක් වුණා කියලා හඳුනා ගන්න වෙනවා පංච මහා ගංගා හිඳිලා ගියා කියලා හඳුනා ගන්න වෙනවා පංච මහා මිල් හිඳිලා ගියා කියලා හඳුනා ගන්න වෙනවා මහා සාගරයත් වැලි තලාවක් බවට පත් වුණා කියලා හඳුනා ගන්න වෙනවා ඉන්නතුනි මේ මොහොතේ මහා සාගරය දිහා බලන්න මොනසා සුන්දර ආස්වාදයක්ද ඔබ තුල ඇති කරන්නේ මොනසා සුන්දර කාමච්ඡන්දයන්ද ඔබ තුල ඇති කරන්නේ නමුත් පින්වතුනි ඒ සුන්දර සංඥාව හඳුනා ගැනීම කවදා හරි දවසක වැලි තලාවක් බවට පත් වෙලා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්නනවා සංස්කාරයන්ගේ ආස්වාද රහිත භාවය මතු කරලා පෙන්නනවා සංස්කාරයන්ගේ අස්තීර භාවය සංඥාවන්ගේ අස්තීර භාවය අනිත්‍ය භාවය ආස්වාද රහිත භාවය මතු කරලා පෙන්නනවා හඳුනා ගැනීම වලට බැඳෙන්න එපා මේ මොහොතේ ඔබ බිනිඳ කියලා යමෙක් හඳුනාගත්තනම් සාම් පුරුෂයා පෙම්වතා පෙම්වතිය කියලා යමෙක් හඳුනාගත්තනම් දුවා පුතා කියලා යමෙක් හඳුනාගත්තනම් යම් දවසක් එනවා අර මහා ගිනි ගන්නා වූ ඉරවල් හතේ කාෂ්ඨකේට පිච්චි පිච්චි තප්පරෙන් මෙරි මෙරි ඉපදෙනවායි කියන හඳුනා ගැනීම ඇති වෙන සත්වෙක් බවට පත් වෙන දවසක් ඔබට එනවා. එනිසා මේ මොහොතේ ඔය සංඥාවන්ට බැඳෙන්න එපා. ඔය සංඥාව ඔබට අයිති නෑ. ඔය කිසිම හඳුනා ගැනීමක් ඔබට අයිති නෑ. මීට අවුරුදු දසදහස් ගානකට ඉස්සෙල්ලා ඔබ සක්විති රජ වෙත්ත වෙලාවේ ඔබ සුන්දර බිරිඳක් හඳුනාගත්තා. ඉස්ත්‍රී රත්නය හඳුනාගත්තා ඔබේ සුන්දර භාර්යාව හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ත්‍රී රත්නය දිව්‍ය තලයකින් තමයි මනුස්ස කුසට බහින්නේ කියලා. දිව්‍ය රූප ස්වභාවයට පත් නොවූ මනුස්ස රූප ස්වභාවයේ ඉක්මවා ගිය කපු පුළුන්සේ මොල කැටි මට සිලුලු ශරීරයක් තියෙනවා කියනවා. ප්‍රිය තෙපුල් කතා කරනවා කියනවා ප්‍රිය බස් තෙපලනවා කියනවා.
පින්වතුනි සාමියාට ප්‍රියවඩන සුන්දර සුන්දර ස්ත්‍රී රත්නයක් ලැබෙනවා කියනවා. ඒ සුන්දර ස්ත්‍රී රත්නය තුලින් කොයිසම් හඳුනා ගැනීම අපි ඇති කරගන්නේ නැද්ද? ඒ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වෙලා ගියා. ඒකම හඳුනා ගැනීමක් ඔබට අයිති නැහැ. සංස්කාරයන්ගේ ඇස්බැඳුමක් විතරයි මහණෙනි. මේ සෑම හඳුනා ගැනීමක්ම සංස්කාරයන්ගේ ඇස්බැඳුමක් විතරයි. ඒ නිසා ඔබ මේ මොහොතේ ඔය සංඥාවන්ට බැඳෙන්න එපා. ඔබ හඳුනාගත් රූපය බිරිඳ වේවා ස්වාමි පුරුෂයා වේවා ඔබේ බිරිඳ ඔබ උපයෝගී කරගන්න දුත්තේ ඔබේ භව නිරෝධයේ උදෙසාමයි. ඔබේ ස්වාමි පුරුෂයා ඔබ උපයෝගී කරගත යුත්තේ ඔබේ විදර්ශනා නුවණ උදෙසාමයි. ඔබේ බිරිඳ ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ පෙම්වතා ඔබේ පෙම්වතිය භවය උදෙසා නම් උපයෝගී කරගන්න එපා. කවදා හරි දවසක අපි සියල්ලම එකට මුණ ගැහිලා අවුරුදු දස දහස් වෙනි කාලයක් ඉරවල් හතකට පිච්චි පිච්චි එකම පෘථුවිය මත අපිට පිච්චි පිච්චි තප්පරෙන් තප්පරේ මෙරි මෙරි ඉපදෙන සිද්ධ වෙනවා. එනිසා මේ සංඥාවන්ට බැඳෙන්න එපා. මේ සංඥාවන්ගේ අනිත්‍යභාවය දකින්න, මේ සංඥාවන්ගේ ආස්වාද රහිතභාවය දකින්න, මේ සංඥාවන්ගේ අස්ථීරභාවය දකින්න පින්වතුනි දැකලා තමන් තුල සකස් වෙන යම් හඳුනා ගැනීමක් කෙරෙහි බැඳීමක් ඇති කරගත්තද ඒ බැඳීම නිරතුරුවම භව නිරෝධයේ උදෙසා උපයෝගී කරගන්න. අපේ ස්වාමීන් වහන්ස දෙදෙනෙක් අතර තිබෙන්නා වූ බැඳීම තමන්ගේ බිරිඳ සැමියාත් එක්ක තියෙන බැඳීම, පෙම්වතා පෙම්වතියත් එක්ක තියෙන බැඳීම. මෙන්න මේ බැඳීම සමහර වෙලාවට දෙමව්පියෝ දරුවොත් එක්ක තියෙන බැඳීම වෙන්න පුළුවන්. මේ බැඳීම භව නිරෝධයේ උදෙසා කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස උපයෝගී කරගන්නේ? මුලින්ම කුසලයේ උදෙසා උපයෝගී කරගන්න. ඔබේ ස්වාමි පුරුෂයා ඔබ මුලින්ම ඊළඟ ජීවිතයේ ඔබට දිව්‍යාංගනාවක් වීම උදෙසා ඔබ උපයෝගී කරගන්න. ඔබේ ස්වාමි දියණිය ඔබ උපයෝගී කරගත යුත්තේ කාමයන් උදෙසා නෙමේ. ඔබේ ස්වාමි දියණිය ඔබ උපයෝගී කරගත යුත්තේ ඊළඟ ජීවිතයේ ඔබ සුන්දර දෙවියෙක් වීම උදෙසාමයි. එනිසා නිරතුරුව මේ සංඥාවන් තුලින් මුලින් කුසලය මතු කරන්න. දෙවනුව මේ කුසලයත් අනිත්‍ය වශයෙන් දැකලා නිරතුරුවම විදර්ශනා කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියනවා. පින්වතුනි මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයට පත් වෙනවා. මේ ජීවිතේ සුන්දර සක්විති රජ වෙන කෙනා ඊළඟ ජීවිතේ සතර අපායට වැටෙනවා පින්වතුනි. මේ ජීවිතේ රටේ රාජ්‍ය නායකයා වෙන කෙනා ඊළඟ ජීවිතේ සතර අපායන්ට වැටෙනවා. මේ ජීවිතේ සුන්දර භික්ෂූත්වයක් ගත කරන කෙනා ඊළඟ ජීවිතේ පින්වතුනි තිරිසන් ලෝකෙට වැටෙනවා. සංස්කාරයෝ අනිත්‍යයි. දේවදත්ත හාමුදුරුව අවීචි මහා නිරයට වැටුණත් අනාගතේ යම් දවසක පසේ බුදු කෙනෙක් ඇදියට නැවත නිවන් අවබෝධ කරගන්නවා. ඒ අකුසල් සංස්කාරයනුත් අනිත්‍ය වෙලා යනවා මහණෙනි. එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔබට පෙර සංස්කාරයන් නිසාම ලැබුණු මේ සුන්දර ජීවිතය සංස්කාරයන්ගේ නිරෝධය උදෙසා ඔබ යොමු කරගන්න. ඔබට සුන්දර ධර්මයක් ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභම කාරණා තුනක් ඔබට ලැබිලා තියෙනවා කියලා. පළවෙනි දුර්ලභ කාරණා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම. දෙවැනි දුර්ලභ කාරණේ තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම. තුන්වෙනි දුර්ලභ කාරණේ තමයි මේ සුන්දර ආර්ය මහා සංඝරත්නය දකින්න ලැබීම. පිංගතුනි සුන්දර දුර්ලභ කාරණා තුනක් ඔබට ලැබිලා තියෙනවා. එනිසා ඔබ ඔබට කෘතවේදී වෙන්න. මුලින්ම ඔබ ඔබට කෘතවේදී වෙන්න. ඔබ ඔබට කෘතවේදී වෙනවා කියන්නේ පිංගතුනි මේ දුර්ලභ කාරණා තුනෙන් ගන්න තියෙන සැබෑ ශක්තිය ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ ජීවිතයට එකතු කරගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකීම තුලින්, ධර්ම රත්නයේ ශ්‍රවණය කිරීම තුලින්, සංඝ රත්නයේ ඇසුර තුලින් පිංගතුනි අපි සංස්කාරයන් නෙමේ රැස් කළ යුත්තේ. සංස්කාරයන්ගේ නිරෝධයට අදාළ විදර්ශනාවමයි. සංස්කාරයන්ගේ නිරෝධයට අදාළ විදර්ශනාවමයි අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුලින් දැකිය යුත්තේ. පිනක් කුසලයක් නෙමේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුලින් අපි දැකිය යුත්තේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි.
මම මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඔබ දැකිය යුත්තේ මාව නෙමේ ඔබ දැකිය යුත්තේ පන්සිල් මලුව නෙමේ ඔබ මේ ධර්මයේ තුලින් දැකිය යුත්තේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි ඔබ මේ භික්ෂුව තුලින් දැකිය යුත්තේ මේ අරිය ඥාන කියලා නෙමේ ඔබ මේ භික්ෂුව තුලින් දැකිය යුත්තේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කොත් පමණයි ඒ සම්මා සමාධිමත් සිත ඔබව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම දිසාවට අරගෙන යන්නේ ඉනිසයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා දෙයියනේ මේ සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගානක් කොයිසා දීර්ඝ බව ගමනක් මේ සංස්කාර කියන ඇස් බැඳුම මාව අරන් ඇවිල්ලා තිනවද පටිච්ච සමුප්පන්නව වරක් බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කාවේරි නදිය ළඟදී භාග්‍යවතුන් වහන්සේ අතීතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා කොතෙක් පහළ වුණාද කියලා බුදුරජාණන් වහන්සේ කාවේරි නදිය උපමා කරනවා බමුණේ මේ කාවේරි නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාව මෙපමණයි කියලා ගණනය කරන්න බෑ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනය කරන්න බෑ කියලා පින්ඇතුනි එහෙනම් සංසාරය කොයිසා දීර්ඝද පින්ඇතුනි සංසාරය කොයිසා දීර්ඝද ඒ දීර්ඝ සංසාරය පුරාවට භවයෙන් භවය පටිච්ච සමුප්පන්නව අපි වරන් ආවේ කවුද සංස්කාරයන්ගේ නිත්‍යභාවයමයි සංස්කාරයන්ගේ නිත්‍යභාවයමයි ඔබ තව දුරටත් සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකිනවා නම් ඔබ චතුරාර්ය සත්‍ය දකින කෙනෙක් වෙන්නේ නැහැ ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින කෙනෙක් වෙන්නේ නැහැ ඔබ ධර්ම රත්නය තුලින් ධර්ම රත්නය දකින කෙනෙක් වෙන්නේ නැහැ ඔබ සංඝ රත්නය තුලින් සංඝ රත්නය දකින කෙනෙක් වෙන්නේ නැහැ මොකද ඔබ දකින්නේ අධර්මයයි පිංගතුනි ඔබ ධර්මය දැක්කා වෙන්නේ ඔබ ලැබූ මේ සංස්කාර හේතුවෙන් මේ ලැබූ ජීවිතය තුලින් නිරතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ සංස්කාරයන්ගේ ආස්වාද රහිතභාවය දකින්න මේ සංස්කාරයන්ගේ අස්ථීරභාවය දකින්න මේ සංස්කාරයන්ගේ වීම දකින්න පිංගතුනි ඊයේ දවසේ රජ වෙලා ඉන්න කෙනා අද දවසේ බිම බලාගෙන ගෙදර යනවා පිංගතුනි සංස්කාරයෝ අනිත්‍යයි ඊයේ දවසේ ගෙදර හිටිය කෙනා අද දවසේ රටේ නායකත්වයට පත් වෙනවා සංස්කාරයෝ අනිත්‍යයි ඊයේ දවසේ කෝටිපතියෙක් වෙච්ච කෙනා හෙට දවසේ අන්ත දිලින්දෙබ් බවට පත් වෙනවා සංස්කාරයෝ අනිත්‍යයි ඊයේ දවසේ සුන්දරව ජීවත් වෙච්ච කෙනා හෙට දවසේ මලමිනියක් බවට පත් වෙනවා සෑම සංස්කාරයක්ම අනිත්‍යයි එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා නිරතුරුවම කුසල් සංස්කාරයන් ජීවිතේ මතු කරගනිමින් කුසල් සංස්කාරයන් ජීවිතයට එකතු කරගනිමින් සෑම මොහතකම මේ කුසල් සා කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේවයි ආස්වාද රහිත භාවය දකින්න දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දකින්න කිව්වේ රූපේ අනිත්‍ය දකින්න කිව්වා වේදනාවේ අනිත්‍ය දකින්න කිව්වා සංඥාවේ අනිත්‍යභාවය දකින්න කිව්වා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කිව්වා පස්වෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා විඥානයේ අනිත්‍යභාවය දකින්න මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් කොයිසා විහිළුවක්ද පිංගතුනි මේ සංස්කාරයන් හේතුවෙන් අපිට කොයිසා දැනීම් සකස් වෙනවද පාසලේ ඉගෙන ගන්න දරුවා තුල අතීත සංස්කාර නිසා කොච්චර දැනීම් සකස් වෙනවද මම දොස්තර මහත්තෙක් වෙනවා මම ඉංජිනේරු මහත්තෙක් වෙනවා මම පොලිසිය මහත්තෙක් වෙනවා මම රාජ්‍ය නායකයෙක් වෙනවා මේ දැනීම් නිත්‍යද අනිත්‍යද පිංගතුනි මේ දැනීම් අනිත්‍යභාවයට පත් වෙනවා මේ සෑම දැනීමක්ම ඔබේ ජීවිතය තුල ඇති වුණා වූ සෑම දැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද වෙනස් වෙලා ගියා වෙනස් වෙලා ගියා මේ මොහොතේ අපි මේ පන්සිල් මලුව ඔබ ශ්‍රවණය කරන වෙලාවේ කොයිසා දැනීම් ඇති වෙන්නේ නැද්ද නමුත් මේ දැනීම් ඊළඟ මාසේ පන්සිල් මලුව ශ්‍රවණය කරන වෙලාවේ අනිත්‍ය වෙලා ගියා ඔබ මේ දැනීම අනිත්‍යභාවයට පත් කරලා එදාට සකස් වෙන අලුත් දැනීමට ඔබ බැඳිලා යනවා පින්වතුනි ඒ වගේ සංසාරය පුරාවට විඥාණය කියන මේ මායාකරුවා කොයිසා අපිව රැවට්ටුවද පින්වතුනි කොයිසා අපිව රවට්ටමින් රවට්ටමින් දැනීම් ඇති කරමින් ඒ දැනීම් අනිත්‍යභාවයට පත් කරමින් අතීත දැනීම් ආස්වාද රහිතභාවයට පත් කරමින්
අතීත දැනීම් අස්ථීර භාවයට පත් කරමින් නැවත නැවතත් ඔබවත් මාවත් ගුණාට අන්දලා තියෙනවාද කියන කාරණය තම තමන් හිතලා බලන්න පිංගතුනි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරතුරුවම මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය රූපය දිය සුලියක් හැටියටම දකින්න. දිය සුලියක් හැටියට දකින්න. අර දියේ ඇතිවෙන්නා වූ පෙන බුබුලක් හැටියට දකින්න. වැස්ස වෙලාවේ ගම් වතුර පාර සැරට එනකොට ඔබ දැකලා තියෙනවා ගම් වතුරේ දිය බුබුලු මතුවෙනවා පිංගතුනි. පෙන පිඩු මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය පෙන පිඩුවක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා. කොච්චර සුන්දර රූපයක් තිබ්බත් ඒක අනිත්‍ය භාවයට පත් වෙලා යනවා. මහණෙනි මේ වේදනාව දිය බුබුලක් හැටියට දකින්න. වැස්ස වෙලාවේ අර ගංගාවක නැත්තම් වැව් ජලයේට වැස්ස වැටෙන වෙලාවේ ඇතිවෙන්නා වූ දිය බුබුල මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. තප්පරයක් දෙකක් තුනක් විනාඩියක් තියෙන්නේ නැහැ. මේ වැසි බින්දුව වැටුණා දිය බුබුල ඇති වුණා. ඊළඟ නිමේෂයේදී දිය බුබුල අහවරයි. හෘද සාක්ෂියට තට්ටු කරන්න. ඔබ ලැබපු සෑම සැප වේදනාවක්ම දිය බුබුලක් වගේ නේද? කොයි වෙලාවද මේ සැප වේදනාව නිත්‍ය ස්ථිරභාවයෙන් පැවතිය පිංගතුනි? ඔබ මගේ කරගෙන අපේගෙන ඔබේ ආත්මය කරගෙන ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් ඔබ ජීවිතයට එකතු කරගත්ත සෑම සැප වේදනාවක්ම දිය බුබුලක් උනාමයි පිංගතුනි. දිය බුබුලක් උනාමයි. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංඥාව හඳුනා ගැනීම අරටුව නැති කෙහෙල් ගසක්සේ දකින්න කියලා. කෙහෙල් ගසේ අරටුවක් නැහැ. අරටුව සොයාගෙන යන මිනිස්සේ අරටුව තියෙනවා කියලා පිහියෙන් කෙහෙල් ගහ කොච්චර කැපුවත් පතුරු ගහලා ගහලා ගහ ඉවර වුණත් කවදාක්වත් අරටුවක් හොයන්න බෑ. එමනම් ඔබ සංඥාවට බැඳෙන්න එපා. බුදුරජාණන් වහන්සේ සංඥාව දේශනා කරන්නේ අරටුව නැති කෙහෙල් ගහකට පිංගතුනි. අරටුව නැති කෙහෙල් ගහක් නෙමෙයිද ඔබ ජීවිතේ ඔය හඳුනගෙන ඉන්නේ? බිරිඳ හැටියට වේවා, සාම්පුරුෂයා හැටියට වේවා, දරුවා මුණුබුරා හැටියට වේවා, මේ මගේ නිවස, මේ මගේ කාර් එක, මේ මගේ ඉඩම, මේ මගේ තනතුර, මේ මගේ රැකියාව, මේ මගේ දේපල, මේ මගේ රට, ඔබ ඔය හඳුනගෙන ඉන්න සෑම සංඥාවක්ම අරටුවක් නැති කෙහෙල් ගසක් විතරයි පිංගතුනි. ඔය අරටුවක් නැති කෙහෙල් ගස ඔබ ජීවිත කාලය තුල මන්නේන් කපලා කපලා කවදා හරි ඔබට අරටුවක් සොයාගන්න බැරුවම ඔබ කෙහෙල් පතුරු ටික තියලා ඔබ මැරිලා යනවා පිංගතුනි. තවස් පටිච්ච සමුප්පන්න සංඥාවකට ඔබ බැස ගන්නවා. මේ ජීවිතේ ඔබට සංඥාවේ අරටුවක් ලැබුණේ නැහැ. මොකද මේ එකම සංඥාවක්වත් ඔබට අයිති නැහැ. බිරිඳ කියලා යමෙක් හඳුනාගත්තා නම් ඒ හඳුනා ගැනීම ඔබට අයිති නැහැ. ඔබ මැරෙන වෙලාවේ ඔබ දාලා යනවා. නැත්තම් එයා මැරෙන වෙලාවේ ඔබව දාලා යනවා. ඔබ ඉඩම කියලා, ඔබ දේපල කියලා, ඔබ යාන වාහන කියලා, ඔබ තනතුරු කියලා, ඔබ ධනය කියලා, ඔබ කොයි දේ හඳුනාගත්තත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඒ හඳුනාගත්තේ කෙහෙල් ගහක් කියලා. අරටුවක් නැහැ. කපන්න 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 පතුරු තියන්නේ ඔබට අයිති දෙයක් නැහැ. ඒකේ ශක්තිමත් දෙයක් නැහැ. යන වෙලාවට ඔබ සියල්ල දාලා යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව කෙහෙල් බඩයක්සේ දකින්න කියලා පිංගතුනි. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ විඥානීය මැජික් කරුවෙක් හැටියට, මායා කරුවෙක් හැටියට දකින්න කියනවා. මේ සකස් වෙන දැනීම අනිත්‍ය වෙන මොහොතේ තවත් සුන්දර දැනීමක් ඇති වෙනවා පිංගතුනි. තවත් සුන්දර දැනීමක්. මේ රූපය හොඳයි කියලා දැනීමක් සකස් වුණ වෙලාවේ, ඒ දැනීම අනිත්‍ය වෙච්ච වෙලාවේ ඊළඟ රූපය හොඳයි කියලා දැනීමක් සකස් වෙනවා. දැනීම් අනිත්‍ය වෙනවා. එක මහත්යෙක් මාව සොයාගෙන ආව තරුණ මහත්මයෙක්. ඒ මහත්මයා ඇවිල්ලා මට කියනවා, ස්වාමින් වහන්ස, මට පෙම්වතියක් ඉන්නවා. මේ පෙම්වතිය මට මුණ ගැසුණාට පස්සේ මේ පෙම්වතිය මට අවංකව ප්‍රකාශ කළා, තමන් මීට පෙර ආතුව පෙම්වතෙක් ඇසුරු කරලා ඒ පෙම්වතාටින් තමන් අපහසුවට පත් වෙලායි තියෙන්නේ කියලා. එහෙම කිව්වට පස්සේ මේ තරුණයා ඒ තරුණියට සමාව දුන්නා. දෙන්න හුඳින් යාළු වෙලා ඉඳලා දැන් කසාද බැන්දා. දැන් කසාද බැන්දත් ඒ තරුණිය කවදාක්වත් ඒ තරුණයාට බොරු කිව්වේ නැහැ. ඇත්තම කිව්වා. කසාද බඳින්න ඉස්සෙල්ලා ඇත්තම කිව්වා. මීට ඉස්සෙල්ලා මං කෙනෙක් අතින් හිතවත් වෙලා එයා අතින් මං අනාථභාවයට පත් වෙලා ඉන්නේ. ඔයා කැමති නම් මාව බාරගන්න කියලා. දැන් අරයා කැමැත්තෙන් බාරගත්තා. ඒ ගෑන් ළමයාත් බොරුවක් කළේ, මොකක්වත් හැංගුවේ නැහැ. ඉතින් අර දරුවා බාර අරගෙන දෙන්න කසාද බැන්දා. කසාද බැඳලා මාස 3ක් ගියේ
මෙන්න මාව හොයාගෙන ඇවිල්ලා මේ දරුවා කියනවා පිරිමි දරුවා ස්වාමීන් වහන්සේ මම විවාහ වුණා දැන් මට එපා වෙලා තියෙන්නේ මං ගෝ ඇයි විවාහ වෙලා නම් එපා වුනේ ස්වාමීන් වහන්සේ මෙයා මට බොරු කළා මං ගෝ මොකද්ද කරපු බොරුව මෙයා කසාද බඳින්න ඉස්සෙල්ලා වෙන කෙනෙක් යාළු වෙලා ඉඳලා මේ ඉතින් මං කව පුතේ ඔබට ඒ ගෑන් ළමයා ඒක කිව්වා නේද ඔව් ස්වාමීන් වහන්සේ කිව්වා මම එයාට සමාව දුන්නා නමුත් දැන් බැඳලා මාස 3ක් ගියාට පස්සේ මට හිතෙනවා එයා මාව රැවට්ටුවා කියලා මං කිව්වා මහත්තයෝ ඔතන රැවට්ටීමක් නෙමෙයි වෙලා තියෙන්නේ තේන්නාද ඔතන මොකද්ද වෙලා තියෙන්නේ ආස්වාදයක් ආදීනවයක් පිළිබඳ ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ මොකද තියෙන ප්‍රශ්නේ ආස්වාදයක් ආදීනවයක් දැන් අර ගෑනු දරුවා ඇත්ත කියලා කසාද බඳින වෙලාවේ ඔන්න ආස්වාදයේ තිබ්බා ඒ ආස්වාදයේ දැන් මාස 3 ඉවරද නැද්ද දැන් මොකද්ද තියෙන්නේ දැන් අන්න තව දැනීමක් සකස් වෙනවා තව ගෑනු ළමෙක් ළඟට අන්න විඥානීය කියන මැජික් කරුවා ඔය විඥානීය කියන මැජික් කරුවා සංසාරේ අපිට කරලා අත් කරලා දින අකුසල් වල ස්වභාවය නෝනා මෙපමණයි කියලා අපිට කියන්න බෑ නමුත් මේ සෑම දැනීමක්ම සෑම විඥානයක්ම නෝනා මගේ කරගන්නවා අර ගෑනු ළමයාට බඳින්න කැමති වෙච්ච වෙලාවේ දැනීම මගේ කරගෙන කසාද බැන්දා. ඒ දරුවා තුලින් කාමච්ඡන්දයන් විඳින වෙලාවේ දැනීම මගේ කරගෙන කාමච්ඡන්දයන් විඳා. දැන් ආදීන වේසකස් වුණා. අන්න දැන් ඒ දැනීම මගේ කරගෙන මගෙන් ඇවිල්ලා අහනවා දික්කසාද වෙන්නද කියලා. මං ගෝ අපුතේ අනේ සමාවෙන්න මට නම් ඒක කියන්න බැහැ. මොකද්ද මේ නෝනා දැනීම් වල අනිත්‍යභාවය දකින්නේ නැහැ. හේතුවක් නිසා ඊයේ ගෑනු දරුවා ලැබුණේ. හේතුවක් නිසා ඒ ගෑනු දරුවා ලැබුණා නම් ඒ පිරිමි දරුවා මොකද්ද කරන්න ඕනේ? තමන්ට ලැබුණු ගෑනු දරුවා උපයෝගී කරගෙන මුලින්ම තමන් ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙනවා. ඒ ගෑනු දරුවා උපයෝගී කරගෙන තමන්ගේ දේවත්වයට අදාළ ධර්මතාවයන් තමන් සපුර ගන්නවා. තමන් දේවත්වයට අදාළ ධර්මතාවයන් සපුරගත්තාට පස්සේ ඒ දේවත්වයත් අනිත්‍යයි කියලා දැකලා එයා විදර්ශනාත්මක දේවානුස්සතියට එනවා. මොකද නෝනා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධයෝම අනිත්‍යයි. රූපය අනිත්‍ය නම් රූපය සතර මහා ධාතුවක් නම් රූපය දෙතිස් කුණුපයක් නම් රූපය ආයතන හයක් නම් රූපය මරණානුස්සතියක් නම් රූපය අට්ටික සංඥාවක් නම් ඒ රූපය ඇසුරෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයන් ගැන අපිට ආයිමත් හිතන්න දෙයක් නැහැ. ඒ වේදනාවත් මරණානුස්සතියක්මයි. ඒ රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාවත් දෙතිස් කුණුපයක්මයි ඒ රූපය ඇතුරෙන් සකස් වෙන සංඥාවත් දෙතිස් කුණුපයක්මයි ඒ සංඥාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයත් මරණානුස්සතියත් දෙතිස් කුණුපයක්මයි ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානයත් දෙතිස් කුණුපයක්මයි මරණානුස්සතියක්මයි